අද කතාවට පෙර බලමු අපි මංගලමේ කියන කතාව. දැන් අපි මෙතන තෑගි දෙනකොට මේ ආපු ඒ පාසල් දරුවන් පෙරල්ලා දන ගහලා අපිට වැන්දා. මම විශේෂයෙන්ම මේ දරුවන්ගෙන් ඉල්ලන්නේ කරුණා කරලා දෙන දෙන හැම සහතිකයකටම කොන්ද නවාගෙන පෙරල්ලා වඳින සංස්කෘතිය අපි නවත්තන්න ඕනේ. අපි කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් දරුවන් වැඩි හිටියන් ඉන්න රටක් නිර්මාණය කරන්න ඕනේ. වඳින එක හොඳයි. නමුත් වඳින්න ඕනේ කාටද කියලා අපි දැනගන්න ඕනේ. අත වශයෙන්ම තමන්ගේ දෙමව්පියන්ව වඳින්නම ඕනේ. ඒ වගේම ආගමික නායකයන්ට. නමුත් දේශපාලනඥයන්ට වඳින්න ඕනේ. අපි මෙතන ඉවර වෙලා ගෙදර ගිහිල්ලා කුඩු බිස්නස් කරනවාද කියලා තමුන්නාන්සලා දන්නේත් නැහැ. හොර අරක්කු පටවනවාද කියලා දන්නේත් නැහැ. මොකද එහෙමයි ඉන්නවා. කොන්ද කෙලින් තියාගෙන මේ රට ලෝකයේත් එක්ක ඉදිරියට ගෙන යන්න පුළුවන් තරණ පරපුරක් තමයි අපි හදන්න ඕනේ. සැබවින්ම ඔව්. මංගලත් එක්ක අපි 100ට දසදහසකින් එකඟ වෙනවා. මංගලගේ කටේ මසුරන් දාන්න ඕන කතාවක් තමයි මංගල ඒ කිව්වේ. අපි හැමදාම කියනවා කොඳුනාරටි කඩාගත් සමාජයක කොහොමද අනාගත ඉදිරි ගමන් මඟ ඛේදවාචකයක්. ඒක මහා කම්පිතයි. ඇයි මේ කොඳුනාරටි කඩන වැඩේ, කොන්ද කඩන වැඩේ, දනිස් නවන වැඩේ ආරම්භ වෙන්නේම පාසලේ තකරන් වහල යට. අන්න ඒක තමයි මෙතන තියෙන අවුල. දෙමෝපියන්ට වඳින පුදන එක පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක සංස්කෘතිකාංගයක් සහ ආගමික තත්ත්වයන් වෙනත් සමාජීය තත්ත්වයන් මත දෙමව්පියන් තම මවට පියාට වැඳ ගමනක් ඇරඹීම ආශිර්වාදාත්මක ගමනක ඇරඹුමක් විය හැකි. හැබැයි ඇතැම් අය දෙමව්පියන්ට වඳින එකත් අභියෝගයට ලක් කරනවා විය හැකි. ඒ වඩාත් පුළුල් වෙනත් ලිබරල් මතයක් වෙනුවෙන් මංගලමේ කියපු කතාව බොහෝම වටිනවා. හරි අපූරු කතාවක්. ඇයි ළමා වියේදිම දෙකට නැවෙනවා නම්, ළමා වියේදිම තුනටිය කඩා ගන්නව නම්, දනිස් දෙක මහපොළුවේ වද්ද ගන්නවා නම්, අපි දිනපතා හදමින් ඉන්නේ, නිෂ්පාදනය කරමින් ඉන්නේ, නිර්මාණය කරමින් ඉන්නේ නිර්මාණාත්මක මිනිස්සු වෙනුවට වහල් පරම්පරාවක්. අන්න දකින දකින තැන තක්කඩි අමන දේශපාලකයින්ට වඳින්න පටන් ගන්නවා. ළමා වියේදි මේක ආරම්භ කරනවා. ඔබට මතක ඇති ලාංකීය ලක් ඉතිහාසයේ අතීතයේදී ප්‍රභූවරු දේශපාලකයෝ මහපාරේ ගමන් ගන්නකොට අනේ අහිංසක අසරණ ගැමියෝ අමුඩලේන්සුව කරේ තියෙන අය බහිනවා කානුවට. ඇයි ඒ ප්‍රභූවරයාට දක්වන වහල් මානසිකත්වය. වඳිනකෙන් පටන්ගත්තු ගමන අන්තිමට කානුවට බැහැලා තමයි ඉවර කරන්නේ. අදටත් අපි දකිනවා මහපාර යනකොට මොකද්දෝ මන්දාර ඉටිපන්දමක් වගේ අටමඟලයක් එළියේ දාගෙන අමුතු ඉඩක් ඉල්ලන දේශපාලකයෝ ඉන්නවා. පුරවැසියෝ මේ දිහා බොහොම අවඥාවෙන් බලනවා. නිරන්තරයෙන්ම ලෝකේ දියුණු සමාජ ප්‍රජාතාන්ත්‍රික රටවල්වල අපි හැමදාම කියන පරිදි දේශපාලකයාට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් තමයි රටේ පුරවැසියෝ ඉන්නේ. පුරවැසියෝ මේ විදිහට වන්දනාමාන කළොත් රටක අන්න දේශපාලුවා දේශපාලුවාට අවශ්‍ය විදිහට පිටිය සකස් කරමින් බඩපිනුම් ගහන් ගසමින් ඔවුන් තම තමන්ගේ බඩවඩා ගනිමින් සකලවිධ කුපාඩිකම් කරමින් තමන්ගේ සනුහරයේ ගොඩ දබා ගනිමින් තමන් තමුන්ගේ හත්මුතු පරම්පරාවත් එක්ක ඒ ගමන යනවා. හැමදාම කොඳු කඩාගත් අසරණ අහිංසක මිනිස්සු වන්දනාමාන කරමින් දේශපාලුවාව මහා භක්තියකින් නිකන් දේවරූප වගේ අම්මට තාත්තට වඳිනවා වගේ මේ සුදුරෙදි හොරුන්ට වඳින තා කල් මේ රටට අනාගතයක් නැති බව තමයි මංගල නොකිය කිව්වේ. ඒක එක කතාවක්. අනිත් එක මංගලට ඇත්තරම සුදුසුකම් තිබුණා. මංගල ලාංකීය දේශපාලනයේ එක්තරා වැදගත් භූමිකාවකට පණ පොවපු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකුගේ චරිතයක්. හැබැයි අද වෙනකොට මංගල පිරිහිලා තිබෙන්නේ මක් නිසාද? මුදල් අමාත්‍ය ධූරයේ ධර්ණ නිසා. හැබැයි මංගල විදේශ කටයුතු ඇමති ධූරයේ ධර්ණකොට මේ තරම් බරපතල සමාජ විරෝධයක් සමග සමාජ කේන්තියක් මුදාහැරියේ නැහැ මිනිස්සු. එක්තරා ආකාරයකට විවේචනයක් තිබුණත් රාජ්‍යතාන්ත්‍රික කළමනාකරණය මංගල සාපේක්ෂව වඩා හොඳට කරා කියන එක තමයි අපේ විශ්වාසය. මේක රනිල් දැක්කා. රනිල් තමයි මෙතන අපි හැමදාම කියපු සූත්‍ර පුංච. රනිල් බලනව රනිල්ට අනාගත අභියෝග විය හැකි පුද්ගලයෝ කවුද කියලා. ඒ අර්ථයෙන් ගත්තහම මංගලම කටින් කියනවා මම දන්න මුදල් ඇමතිකමක් නැහැ කියලා. අන්න රනිල්ම දෙනවා මංගලට මුදල් ඇමතිකම. ඒ අර්ථයෙන් තවත් දිගුවක් ලෙස තමයි අපි මෙහෙම කියන්නේ මංගලව කෑවේ රනිල්.
තමන්ට දරන්න බැරි තමන් නොදන්න විෂයපතයක් මංගලගේ කරේ තියලා ඔඩොක්කුවේ තියලා මුදල් ඇමතිකම දුන්නට පස්සේ අද මුළු රටම වෙලාගෙන තිබෙන ආර්ථික අර්බුදයේ පොදු පහර දීමට ගන්නා වූ මුගුර හැරෙන්නේ මංගලගේ දිශාවටයි. ඒකට රනිලුත් වගේ කියන්නට ඕනේ. ඒ නිසා මංගල වෙනත් අමාත්‍යාංශ හොඳට කළා. අදටත් අපිට මතකයි පුංචි බොරැල්ල හැදුවේ කවුද? බොරැල්ල හැදුවේ කවුද? බරපතල උද්ඝෝෂණ එනකොට විරෝධතා එනකොට මාතර දකුණු ඉඳන් ආපු මංගල පුංචි බොරැල්ල හැදුවා. බොරැල්ල හැදුවා. එහෙම මංගලට හයියක් තිබුණා. ඒක ඇත්ත. ඒක වෙනම කතාවක්. මංගලට කරන්න පුළුවන් අමාත්‍යාංශ තිබෙනවා. නැත්තේ නෑ. හැබැයි මංගල නොදන්නම අමාත්‍යාංශ රනිල් දුන්නා. ඇයි උඹ කෙලව ගනින් මේ අමාත්‍යාංශයෙන් කියලා. සාමාන්‍ය රනිල්ගේ ස්වභාවය එහෙම තමයි. Tamanta අභියෝගයක් විය හැකි පුද්ගලයන්ව ඔවුන්ට නොදන්වාම ඔවුන්ව අන්නනවා. දැන් ඒ අනාගැනීමේ ඇන්නීමේ කලාව රනිල් දන්න හින්දා තමයි අද මංගල මෙහෙම ඇනගෙන ඉන්නේ. මංගල මෙහෙම ඇනගන්න ඕන මිනිහෙක් නෙමෙයි. වඩාත්ම ලිබරල් ලෙස පුළුල්ව හිතන එංගලන්තේ ඉගෙනගත්තු කොණ්ඩේ වවාගෙන කරාබුවක් දාගෙන ලංකාවට ආපු මහානාම සමරවීරගේ පුතා තමයි අද ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් වෙලා තියෙන්නේ. ඒකට වගකිව යුත්තේ වර්තමාන රනිලුයි. නැවත හමුවෙමු. සුබ දවසක්.